හොඳයි පුතේ අපි අද අලුතින් අලුත්ම පාඩමක් පටන් ගන්නෙ වැඩ පාස් කිරීමේ මන් තියෙන පාඩම. ගිය සතියේ පාඩම ගෙවත්ත පාඩම අපි අවසන් කරා. ඒකට නිබන්ධනයකුත් තියෙනවා දැන් ඒක හදන ගමන් ඉන්නේ. ඒ නිබන්ධනයත් මම ඔයාලට දෙන්නම් හොඳේ. රයිට්. වැඩ පාස් කිරීමේ මන් කියන පාඩම අපේ 11 වෙනි පාඩම. කොළොස්සෙනි පාඩම මාතෘකාව ලියාගම අලුත් පිටුවක ප්‍රධාන පිටුවක ලියන්නේ වැඩ පහසු කිරීමේ මන් වැඩ පහසු කිරීමේ මන් මන් කියන්නේ ක්‍රම නැත්නම් මාවත ක්‍රමය මාර්ගය වැඩ පහසු කිරීමේ මාර්ගය කොහොමද අපි වැඩ පහසු කරගන්නේ කියලා තමයි මේ පාඩමේ ඉගෙන ගන්න නේද ඉතින් ඔකේ පරිසරය පොතේ ලියන අලුත් පිටුවක් අරගෙන එතකොට පුතේ අපේ වැඩ පිළිවෙලට කරනවනේ අපි පිළිවෙලට කරනවා ඕ ඒ වගේම අපේ වැඩ අපි ගොඩක් සද්ද කරන්නපා රයිට් අපේ වැඩ අපි පිළිවෙලට කරනවනේ නේද ඒ වගේම අපේ වැඩ අපි ක්‍රමවත් නේද ඒ මගින් පුතේ අපේ නැත්තම් එදිනෙදා කාර්යයන් නේ එදිනෙදා වැඩ පහසු කරගන්න පුළුවන් පහසු කරගන්න පුළුවන් නේද ඒ වගේම තනියම වැඩ කරනවට වඩා කට්ටියක එකතු වෙලා සාමූහිකව වැඩ කිරීම එකක් හොඳයි තනියම වැඩ කරනවට වඩා එකතු වෙලා වැඩ කරනකොට වැඩි වැඩ ප්‍රමාණයක් සතුටින් කරන්න පුළුවන් නේද ඒක ඔයාලා දන්නවනේ පාසලේදී දැන් ඔය ගෙදර ඉඳන් තනියම කරනවට වඩා පාසලේ අපි අර කණ්ඩායමක් එක්ක එකතු වෙලා අනේ කණ්ඩායම් වැඩ කරනකොට සතුටින් නේද විනෝදයෙන් ආසාවෙන් මේ වැඩ කරනවා දැන් ගෙදර කරනකොට ටිකක් අමාරුයි නේද අතෙන්දි හොඳයි සාමූහිකත්වය නැත්තම් සමගිවේ වැඩ කිරීම ප්‍රතිඵලදායකයි. ඒ වගේම පුතේ වැඩ පහසු කර ගැනීමට මිනිස්සු ඈත අතීතයේ ඉඳලම විවිධ සරල ක්‍රම යොදාගෙන තියෙනවා. ඉතාම සරල ක්‍රම යොදාගෙන තියෙන්නේ වැඩ පහසු කර ගැනීම පරිසරයෙන්ම සොයාගනිපු දේවල් වල. නමුත් අද වර්තමානයේදී නවීන ක්‍රම පාවිච්චි කරනවා නේද නවීන ක්‍රම වැඩ පහසු කර ගැනීම. ඉතින් මේ පිළිබඳ තොරතුරු ඔයාලා එකතු කර ගන්න ඕන අහලා දැන ගන්න ඕන නේද? ඒවා අපි ඉගෙන ගන්න ඕන කොහොමද තමන්ගේ වැඩ පහසුවෙන් කරගන්නේ මොනවද ඒවට ඕන කරන දේවල් නේද? අතීතයේ යොදාගත් ක්‍රම මොනවද? ඒවා කොහොමද ටික 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 වර්ධනය වුණේ නේ නැත්නම් අපි කියනවා දියුණු වුණේ කියලා නේද? අද වෙනකොට මොන වගේ ක්‍රමද නවීන ක්‍රම මොනවද තියෙන්නේ? ඉතින් ඕව තමයි මේ පාඩමේදී අපි ඉගෙන ගන්න. තේරුණාද? ඕව තමයි අපි මේ පාඩමේදී ඉගෙන ගන්න. හරි. එහෙනම් මුලින්ම මම මේකේ පින්තූරයක් පින්තූර ටිකක් පෙන්වන්නම්. ඔව් ටිකක් ඉන්න. අද පරිසරයේ විතරද? ඔව් පුතේ. අද පරිසරයේ විතරයි. මේ තියෙන්නේ. මේ පින්තූරේ බලන්න.
මේ පින්තූරයෙන් පේන්නේ අතීතයේ මිනිසුන් නේද වැඩ පහසු කර ගැනීමට නැත්නම් තමන්ගේ බඩු ගෙන යාමට යොදාගත් ක්‍රමයක්. හිසේ තියාගෙන බඩු හිසේ හිස මත තියාගෙන ගෙනියන. ඔළුවෙන් තමයි බඩු අරගෙන ගියේ. නැත්නම් කරේ තියාගෙන අරගෙන ගියා. නේද? තමන්ට ඕන කරන බඩු. නේ? පළතුරු දැන් ඉස්සර කාලේ ගොඩක් වෙලාවට වනාන්තර ආශ්‍රිතවනේ නේද මිනිස්සු ඉඳලා තියෙන්නේ. ගංගා ආශ්‍රිතව වනාන්තර ආශ්‍රිතව. එතකොට ඔ නේද හිස මත තියාගෙන ඊට පස්සේ සමහර වෙලාවට සතු සමහර වෙලාවට නේද සතුන්ගේ ඇඟ මත තියාගෙන නේ බූරුවා ඊට පස්සේ හරකා වගේ සත්තු නේද එයාගේ දැන් බලන්න මේ පිටුනේ ඔව් පිට මත තියලා නේ එහෙමත් බඩු අරගෙන ගියා තවලම් යනවා කියලා නේද රයිට් මේ ඉන්නේ නම් හරකෙක් නේද ගොනා ඔව් තවලම් කියන්නේ මේ වගේ වදම හැබැයි තවලම් යාමට ගොඩක් වෙලාවට බූරුවා තමයි යොදාගත්තේ මේ පින්තූරේ නම් ඉන්නේ ගවයෙක් නේද ඒ විදිහට බඩු අරගෙන ගියා ඔව් ඊට පස්සේ සමහර නේද ඒ විදිහට අරගෙන ගියාට පස්සු පසුව මේ ඊට පස්සේ මිනිස්සු පුරුදු වුණා ටිකක් ලේසි ක්‍රමයක් හොයාගත්තා ඒ අය පුතේ නේද රැහැණක් දාලා බඩු ඇදගෙන ගියා සමහර අය ගංගාවල ඇදගෙන ගියා බඩු නේද ගංගාවලට බඩු දාලා ඒවා ඇදගෙන ගියා ලන් මේ රැහැණකින් ලනු තිබුණේ නැහැ නේද වැලක් අරගෙන ඒකෙන් ඇදගෙන ගියා බිම දාලා ඇදගෙන ගියා අර දැන් හිසමත තියන් යනවට වඩා ඒක ලේසි ඊට පස්සේ මොකද උනේ සමහර ලෑල්ලක් වගේ දෙයක් නැත්තම් කොටයක් වගේ දෙයක් ඒක උඩ තියලා තල්ලු කරගෙන ගියා නේද නැත්තම් පැතලි දෙයක් මත තියලා ඇදගෙන ගියා එහෙම නැත්තම් තල්ලු කරගෙන ගියා ඉතින් එහෙමත් බඩු අරගෙන ගිහිල්ලා තියෙනවා නේද ඊට පස්සේ ආයිමත් එයාට තේරුණා නේද ඊටත් වඩා ලේසි මේ අර පැතලි දෙයක් යටට දැන් අපිට මේ වගේ වුණ පැතලි දෙයක් තියෙනවා මේක යටට මෙහෙම සිලින්ඩර ආකාර මේ විදිහ සිලින්ඩරාකාර කොමනක් තියුවේ ලී කොට කෑලි දැන් මේක ලී කොට කෑලි මේක යටට තියුවට පස්සේ තියාගන්න ඕනේ නේද නිකම් පෙරලිලා ඒ ටික නිකම්ම මම ඉතාලම පහසුවෙන් ඇදගෙන යන්න පුළුවන් දැනුත් ඔය ලොකු කොහන් නේද කඳන් වගේ දේවල් අදින්න මේ ක්‍රමේ පාවිච්චි කරන නේද ලේසියෙන් ඇද ගන්න වැඩ තියා ගන්න නෑ 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 හරිද ඊට පස්සේ මිනිස්සු මොකද කරේ ආයිමත් කල්පනා කරා මේකත් ටිකක් අමාරු පෙරලෙනවා නේ සමහරට වැටෙන්න පුළුවන් අර ලී කොට කෑලි ගොඩාක් ඕන නේද ඒක නිසා ඒකත් අමාරු නිසා ඒ අය කල්පනා කරලා ඔව් නිකන් රෝදයක් වගේ එකක් හයි කරගත්ත පුතේ ඒක කරද්ද හැදුනේ ඔන්න එහෙම තමයි නේ දැන් කොහොමද ආවේ මුලින්ම ඔළුව උඩ තියාගෙන අරගෙන ගියා ඒක අමාරුයි බරයිනේ නේද ඇඟට බරයි මහන්සි වැඩි ගොඩක් දුර ගෙනියන්න බෑ ඒ නිසා ඒ අය කල්පනා කරා බිම දාලා ඇදගෙන ගියා ඇදගෙන යනකොටත් මහන්සියක් තියෙනනේ ඇදගෙන යනත් ටිකක් අමාරුයි සත්තුන්ගේ ඇඟ උඩ තියාගෙන ගියා ඒකත් අමාරුයි නේද සත්තුන්ට වෙහෙසයි ඒ අය බඩු තැලෙනවා නේ පොඩි වෙනවා ඒකක් කරදරයි සත්තු හොයා ගන්නත් ඕන නේද ඊට පස්සේ මොකද කරේ අර පැතලි දෙයක් මත තියලා ඇදගෙන ගියා ඒකත් මේ වගේ දෙයක් ඒකත් අමාරු බව ඒකට තේරුණා ඊට පස්සේ මොකද කරේ මිනිස්සු රෝද හයි කරගත්තා නේද රෝද සවි කරගත්තා ඉතින් එතනින් තමයි
කරස්සය තියෙන එක නේද මිනිස්සුන්ට හදා ගන්න පුළුවන් උනේ මේ වගේ කරස්සයක් දෙපැත්තට රෝද් දෙකක් තියෙන නේද මේ පැත්තට රෝදයක් තියෙන ඒ විදිහට කරස්සයක් හදා ගන්න ඔය විදිහක නේද මේක උඩ බඩු අරගෙන ගියා ඊට පස්සේ මේක උඩ බඩු තියලා සාලු කරගෙන ගියා දැන් මේක නිකම්ම කරකැවි නේද එහෙට මෙහෙට යන්නේ අන රෝද හොයාගත්ත නිසා වැඩ නේද බඩු ගෙන යාම වගේ දේවල් ගොඩක් පහසු වුණා තේරුණා මම කියන දේ ගොඩාක් ඉස්සර රෝද තිබුණේ නැහැ රෝද හොයාගෙන තිබුණේ නැහැ නේද රෝද හොයාගත්තට පස්සේ තමයි මිනිස්සුන්ට තේරුනේ ඔව් අපේ වැඩ මේ රෝද යොදාගෙන ලේසියෙන්ම කරගන්න පුළුවන් කියලා ඒ අයට තේරුණා ඊට පස්සේ අර රෝද යොදාගෙන නේද ඔයාලා දැකලා තියෙන වාහනවල තියෙන රෝද නේද විවිධාකාර රෝද දැක් තියෙනවනේ නේද ලොකු රෝද තියෙනවා පොඩි රෝද තියෙනවා වාහනවල රෝද ඔය තරම් ඔයාලා දැකලා තියෙනවනේ ඉතින් බලන්න රෝදය නිසා ගොඩක් අපේ වැඩ පහසු වෙලා තියෙනවා නේද ලේසි වෙලා තියෙනවා හරි ඉතින් එහෙම තමයි මිනිස්සු තමන්ගේ වැඩ පහසු කරගත්ත හැකි නේද හොඳයි විවිධ වාහන ඔයාලා මෙන්න මේක හොයලා ලියන්න ඔව් මේ මාතෘකාව හරියට ලියාගත්තනේ තරුවක් දාලා ලියමු विविध वाहन वल रोध वर्ग रोध वर्ग विविध वाहन वल रोध वर्ग पिंटूरा पेना नंगवा सर वैद्य पास करने की याद है परिम पास से मैं कद्दू करने होने नहीं थी इन्हें मातृका वाक्य ला एक और किधर दिखाने विविध वाहन वाले रोड वार्ग दें बान आदे नवीन वाहन वाले तीन रोड वार्ग ने मेना ना रख पैरनी में बाइसिकल या में थी इन कुते बड़ा पारण बाइसिकल या एक याने बाइस පාපැදියේ මුල් අවස්ථාව. දැන් ඔයාලා පදින පාපැදියක් තියෙනවනේ. ඒ පාපැදිය මුලින්ම හැදුවේ ඔන්න ඔය වගේ. ඔය විදියට. බලන්න ඒවයි රෝද සවිකල තියෙන විදිය. නේද? මේ ලොකු වාහනවල රෝද. හරි කාර් රථයක් මේ තියෙන කාර් රථයක් ගොඩක් පැරණි කාර් රථයක්. කාර් එකක් නේද රෝද තුනයි තිබිලා තියෙන්නේ ඊට පස්සේ තමයි රෝද හතරක් ආවේ මේ එකක් කාර් රථයක් මේ රෝද තියෙනවා මේ ඔයාලේ බයිසිකලේ නේ මෙතන තියෙනවනේ පුතේ ඔය ලොකු රෝදය කරකැවෙන්නේ දැති රෝදේ ඉන්නේ ඔය දැති රෝද තියෙන්නේ දැති රෝද ට ධම්මලක් සවි කරලා තියෙන්නේ දැති රෝදයට ධම්මලක් සවි කරලා තියෙන්නේ නේ ඒක ඔයාලා දන්නවනේ ඔයාලේ බයිසිකලේ ඉතින් ධම්මල කරකැනකොට ඉස්සරහා දැති රෝදය ඔයාලා කරකවන්නේ පාදේ ඉන්නේ ඒක කරකවනකොට ධම්මලට සම්බන්ධ වෙච්ච පිටුපස රෝද දැති රෝද කරකැවෙනවා
පිටුපස දැති රෝද සම්බන්ධ වෙලා තියෙන්නේ බයිසිකලයේ රෝදයට. එතකොට රෝද කැරකෙයි. දැක්කද වැඩ පාසු කරගන්න ක්‍රමයක් ඒක. නේ? මෙන්න මේක. මේ විදිහට නේද තියෙන්නේ. දම්බැලකින් සම්බන්ධ වෙලා තියෙන්නේ. දැන් මේකේ පුතේ ඉදිරිපස දැති රෝදය නේද? බයිසිකලයේ ඉදිරිපස තියෙන දැති රෝදය විශාලයි. පිටුපස දැති රෝදය කුඩා එකක්. ඇයි එහෙම තියෙන්නේ? ඉදිරිපස දැති රෝදය විශාලයි පිටුපස එක කුඩා එකක්. ඇයි එහෙම තියෙන්නේ? කාටද කියන්න පුළුවන්? පිටුපස රෝදේ ඉන්නේ පුතේ බයිසිකලේ ගමන් කරන්නේ නේද? එතකොට මේ ඉදිරිපස දැති රෝදේ තමයි ඔයාලා පයින් කරකවන්නේ. මේක එක රවුමක් කරකැවෙනකොට පිටුපස රෝදේ රවුම් ගණනාවක් කරකැවෙනවා. එතකොට ලේසි නේද? බයිසිකලේ එතකොට ඉක්මනට ඉදිරියට යනවා. නේ? ඉස්සරහා දැති රෝදේ ඔයාලා පැඩල් එකේනේ මේ කරකවන්නේ. පැඩල් එක එක වටයක් කරකවනකොට පිටුපස දැති රෝදය වාර කීපයක් කරකැවෙනවා. එතකොට ඉක්මනට බයිසිකලය ගමන් කරන්න පුළුවන්. මේ දැතයි දෙකම එක ගානට තිබ්බනම් අමාරුයි නේද? එතනත් වැඩේ පහසු කරලා තියෙනවා. රයිට්. ඒක පැහැදිලිනේ. හරි එහෙනම් අපි ඒක ඇඳගන්න. දැන් මේ මේ විවිධ වාහනවල විවිධ රෝද වර්ග ඒක ඒ පිටුව ඔයාලා ඉඳ තියන්නේ ඒක අඳින්න නේද? ඔයාලා විවිධ රෝද වර්ග සොයාගන්න නේද? කැමති තමන් කැමති රෝද වර්ග ටික අඳින්න. හොඳේ. හරි අපි යනවා ඊළඟ පිටුවට යමු. පාපැදියක දැති රෝද. පාපැදියක මම අරේව ටික ඇඳා රෝද වල ටික. හරි පාපැදියක නේද මාතෘකාවලියෙන් ඩොයි ටික ලියා ගන්න ඕනේ. ඔව් අපි මේක ඇඳගනිමු. මාතෘකාවලියල ඇඳගන්න. පාපැදියක දැති රෝද. සර් අපි මේ වාහනත් එක්කම අඳින්නද? ඔව් වාහනත් එක්ක ඇඳර කමක් නැහැ. අඳින්නද? අය අපි පාපැදියක දැති රෝද අඳින්න. හරි සර්. ගානි අඳින්නද? හරි. ඔව් අපි අඳින් පොඩක් ඉන්න සර් අඳිනකම්. දැන් මේ විදිය ඉදිරිපස දැති රෝදය ටිකක් විශාලයි නේද? පිටුපස දැති රෝදය කුඩා එකක්. පිටුපස දැති රෝදය කුඩා එකක්. මේ ඉදිරිපස දැති රෝදයට තමයි ඔයාලා පාගන පැඩලය සම්බන්ධ වෙලා තියෙන්නේ නේද? පැඩල් එක. ඔව් පාගන්නේ ඔයාලා ඒකෙන්නේ. ඔව් මෙතන තියෙනවා පැඩලයක්. මේක සම්බන්ධ වෙලා තියෙන්නේ එතෙන් නේද? මේ ඉදිරිපස දැති රෝදයයි පිටුපස දැති රෝදයයි සම්බන්ධ වෙලා තියෙන්නේ මොකකින්ද? මොකකින්ද සම්බන්ධ වෙලා තියෙන්නේ?
හොඳින් සම්බන්ධ වෙලා තියෙන්නේ. ඔව් මොකකින්ද සම්බන්ධ වෙලා තියෙන්නේ? දම්බැලකින් නේද? මේක දම්බැලක්. චේන් එක කියලා කියන්නේ ඔයාලා. චේන් එක. චේන් එකට තමයි අපි දම්බැල කියලා කියන්නේ. දම්බැලකින් සම්බන්ධ වෙලා තියෙන්නේ. මලවන් නංගලේ right or make or make නේද දැටි රෝදයක් මේකක් දැටි රෝදයක් කොයි දි දැටි තියෙන මේ තියෙන්නේ විශාල දැති රෝදය. මේ තියෙන්නේ කුඩා දැති රෝදය. මේ තියෙන්නේ දම්වැල දම්වැල සරෝක ලියා ගන්න ඕනද? ඔව් මේක ඇඳ ගන්න. අද පරිසරයේ විතරයිද කරන්නේ? ඔව්. හරි සර්. හොඳයි. හරි සර්.
හරි ප්‍රශ්නයක් දෙනවා මේකට ප්‍රශ්නය අපි ලියාගනිමු හරි සර් ඔව් මෙන්න ප්‍රශ්නය මෙතන යටින් ලියන්න පුතේ හොඳේ යටින් ලියන්න පිටුපස දැති රෝදය කුඩා නිසා සිදුවන පහසුව කුමක්ද? පිටුපස දැති රෝදය කුඩා නිසා සිදුවන පහසුව කුමක්ද? රෝදය ඉක්මනින් ගමන් කරන කල්පනා කරලා ලියමු රෝද ඉක්මනින් කරකින රෝද ඉක්මනින් කරකීම රෝද ඉක්මනින් කරකීම හා ලියන්න බලන්න බලමු ඔයාලා ලියන එක හරිද කියලා වැඩි වාර ගණනක් කරගැවීම නිසා වේගයෙන් ඔව් ඕනනම් මෙහෙම ලියන්නත් පුළුවන් යෑම පහසුයි විශාල දැති රෝදය එක වටයක් කරකැවෙන විට පිටුපස දැති රෝදය වට කිහිපයක් කරකැවේ එවිට ගමන පහසු වේ නේද එහෙම ලියන්නත් පුළුවන් එකක් දිගයි එක කමක් නැහැ ඔයාලා හදලා ලියන්නකෝ එකක් කිව්වහම සර් ඔයි කයෝන් ोदारेवेलाकी විශාල දැති රෝදය වාරයක් කරකැවීමේදී පිටුපස රෝදය වාර කිහිපයක් කරකැවේ එවිට ගමන පහසු වේ සතුටක් ලියන එවිට ගමන පහසු වේ හොඳයි නෙතුලි මුදල ලියලා තියෙනවා තා කවුද පෙන්වන්න කැමති තව නෙතුලි කෙනෙක් ඉන්න බලමු හොඳයි දම්මැල දෙකට නැවිලද දම්මැල නැහැ හරි හොඳයි ලස්සර නැද්ද පොය මට පෙන්න
හරි ඔසති පෙන්නන බලමු අපි හරි කෙලින් අඳින්න ඕනේ හොඳේ දම්බැල තමයි පොඩ්ඩක් වැරදි ඒක මකලායි හදන්න මේ කවුද ඔසතිනේ ඔසතිනේ ඊට ඊළඟට බලමු කවීෂ කවීෂ පසන් ආ පසන්ගේ රෝද දෙක චුට්ටක් වැරදි පස තවුස මේ පොත පෙන්නන්න මට ඔ රවුමට තියෙන්න ඕන පසන් හොඳේ හරියට වෘත්තාකාරව තියෙන්න ඕන ධම්මේ හොඳයි ඔ ඒ ගවිස්ගේ පෙන්නුවේ ගවිස් පෙන්නුවානේ ඔ බලමු අපි පෙන්නපු නැත්තේ කවුද ආ සීතුලි පෙන්නනවා මම හොඳයි සීතුලි හොඳයි ලිව්වද යටේක මට පෙන්නනවා ලියපු එක මොකක් හරි වුණාද ලියපු ටික පෙන්නන්න සිතුයි මම සා පෙන්නන්න බලමු අපි දුලින් සා ආ හොඳයි හොඳයි දම්බැල මේ දම්බැල තමයි කැත නේද දම්බල් කැතයි මම හරිද හරි පුතේ ආ මෙන්න මේ විදියට මේ බලන්න සර් ගන්න හරි පුතක් ඉන්න ඔව් මෙන්න මේ මේ මම පෙන්නන එක බලන්නකෝ මම මේක ඔයාලට දාන්නම් මේ නැවත අඳින්න මේ බලන්න නේද මේ විදිහට අඳින්න ඕනේ මේ දම්බැල නැවිලා නැහැ මැදින් නැවෙන්නේ නැහැ රයිට් මම මේක මේ ගෲප් එකට දාන්න ඕවලා නැවත මකලා අඳින්න හොඳේ රයිට් ඉතින් ඒ පුතේ සෑ මගේ ඊළඟට බලමු හොඳේ ඒ තියෙන්නේ නේද වැඩපළ ගැනීමට යොදා ගනිපු එක්තරා ක්‍රමයක් නේද කප්පි නෙවෙයි මේ මේ දැතිරෝධ වලට දම්වැලක් යොදාගෙන ඔයාලා බයිසිකලේ දකින්න ලැබෙනවා ඕක ඔයාලා ඔක කරලා බලන්න නේද බයිසිකලේ ඔයාලා අතින් කරකවල බලන්න පැඩල් එක කොහමද මේ පිටුපස රෝදේ කරකෙන්නේ කියලා හැබැයි ටිකක් පරිස්සමෙන් මේ වැඩේ කරන්න හොඳද එතකොට එතනින් පහසුවක් වුණා බයිසිකලේ ඉදිරියට ගමන් කරන්න. නේද? ඔයාලා පැඩල් එක පාගනකොට එක වටයක් පාගනකොට ඉස්සරහ දැතිරෝදේ එක වටයක් කරකැවෙනවා. පැඩල් එක එක වටයක් පාගනකොට ඉස්සරහ දැතිරෝදේ එක වටයක් කරකැවෙනවා. පිටුපස දැතිරෝදේ කුඩා නිසා වට කීපයක් කරකැවෙනවා. නේද? වට කීපයක් කරකැවිලා ඉදිරියට පහසුවෙන් ගමන් කරනවා. හොඳයි. එහෙනම් අපි නැවතත් මේ